ඇත්ත වශයෙන්ම දීර්ග දේශපාලන පන්නරයක් තියෙන නායකෙක් හැටියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරු නැගෙනහිර ඉඳලා දකුණට එනකන් ගත්තම එතුමා ළඟ කිසිම ජාතිවාදී අදහස් එළියට දාන වචනයක් කවදාවත්ම කියවෙන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ළඟ. හැඟීමක් තියෙනවා මේ වතුකරේ ජනතාව ගැන. අන්න ඒ නිසා තමයි ඔබ තමුන්නාන්සලාට 1700 කොහොම හරි දෙන්න කියලා කිව්වේ. අන්න ඒක නිසා තමයි 20-23 වෙනකොට අපේ ණය තිබුණේ US ඩොලර් බිලියන 82යි. දැන් අද වෙනකොට ඒක US ඩොලර් බිලියන 112 දක්වා වැඩි වෙලා තියෙනවා. බිලියන 30ක් විතර ණය වැඩි වෙන අතරේ තමයි මිලියන 335ක් අපිට සහනයක් ලැබෙන්නේ. මේ පරිවර්තනය නවත්තන්න ලොකු උත්සාහයක් තියෙනවා මේ වෙලාවේ. මේ පරිවර්තනය සිද්ධ වුණොත් මේ රටේ මේ දූෂිත දේශපාලනය තුලින් ප්‍රතිලාභ ලබපු ඒ කුඩා කණ්ඩායම එතකොට ඒගොල්ලෝ sorry.com හරියට හරි මැතිවරණ පිළිබඳ මේ තියෙන අවිනිශ්චිතතාවය ඇති කිරීම එක. ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් කිව්වා මම කියන දේ තමයි නීතිය. මගේ කටින් පිට වෙන්නේ මොනවද ඒක තමයි කියලා. දැන් ඒ විදිහම තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අපේ නායකයෝ වේදිකාවල කටින් කියන දේ තමයි ආර්ථික ප්‍රතිපත්තිය කියලා. ජනතා විමුක්ති පෙරමුණට හෝ NPP සංවිධානයට කිසිම ආකාරයක ආර්ථිකයේ ගොඩනගන විකල්ප ප්‍රතිපත්තියක් නැහැ. ඒ වගේම හඳුනිති මහත්තයා රෙන්න වෙන කණ්ඩායමක් ඇත්තෙත් නැහැ. අනිත් කිසි පක්ෂයකට choice එකක් නැහැනේ. ඉන්න කෙනාට දෙන්න කියලා තමයි යාල කියන්නේ. අපි සුදුසුකම් ලත් කිහිප දෙනෙකු අතරින් අපේක්ෂකයා පිළිබඳව මූලික කරුණු අධ්‍යයනය මේ ඉන්නේ. අපි ජූලි මාසේ මැදභාගයේ වන විට ඒ අපේක්ෂකයා අවසාන වශයෙන් රටට ප්‍රකාශ කරන්න ලැස්සි. මහින්ද රාජපක්ෂ මැතිතුමා කලට වේලාවට ඒ අපේක්ෂකයාගේ නම සඳහන් කරයි. මොකද එතුමා කියනවා නම් නාමල් රාජපක්ෂට තව කල් තියෙනවා කියලා වෙනත් අපේක්ෂක කියන නමක් කතා වෙන්නෙත් නැත්නම් එතුමාගේ හිතේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ. වැඩි දවසක් නොගිහින් සන්ධානයක් හැටියට එකතු වෙනකොට ඒ නම ඉස්සරහට එයි.